ආයුබෝවන් සුබ උදැසනක් වේවා ඔබ සැමටම අදත් ඔබ මේ එක්ව සිටින්නේ මේ වර අධ්‍යාපන පොදු සාහිතික පත්‍ර උසස් පෙළ තරඟ විභාගය සඳහා පැණි සිටින අපේ දූදරුවන් වෙනුවෙන් විභාග අත්ලක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවත් ස්වාධීන රූපවාහිනී සේවයත් එක්ව ගෙනුන ලබන තක්ෂිලාව අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් සමගයි අද දින අප මාතෘකා කරගෙන තිබෙන්නේ ජාතික ආදායම් සංකල්පය සහ ශ්‍රම බලකායේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳවයි මේ පිළිබඳව සිය දැනුම ඔබ හා බෙදා හදා ගැනීම සඳහා අද දින මැදිරියද වෙත සපැමිණ සිටිනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් මංචයේ අංශ ප්‍රධානී වශයෙන් කටයුතු කරන ලබන ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ කපිල වීරගෝන් මහතා. ආයුබෝවන් කපිල මහතා. ආයුබෝවන් ගයන්. ඔව් ඇත්තෙන්ම කපිල මහතා අපි දන්නවා අපේ දරුවොත් දන්නවා යම් පුද්ගලයෙක් වෙන්න පුළුවන් යම් ආයතනයක් වෙන්න පුළුවන් එදිනදා තම තමුන්ගේ ගනුදෙනු කටයුතු යම් නිශ්චිත ක්‍රමවේදයකට අනුව ගිණුම්ගත කිරීමක් කරනවා. හැබැයි රටක් ගත්තාම ආර්ථිකයක් ගත්තාම මේක මීට වඩා සංකීර්ණ විෂයක්. ඉතින් මම සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට කපිල වීරකෝන් මහතාගෙන් ඉල්ලා සිටිනවා මෙම ජාතික ගිණුම් කරණය පිළිබඳ ප්‍රතිවේදන අපේ දරුවන්ට දැනුවත් කරන ලෙසට. ඔගානි තමත ප්‍රශ්නයක් ජාතික ගිණුම් කරණය කරන්නේ රටක සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් ඒ කියන්නේ නිෂ්පාදනය ආදායම වියදම ආදි වශයෙන් ගු මේ රටක සම්පූර්ණ ආර්ථික ක්‍රියාකාරම් වල අගය සංඛ්‍යාන විද්‍යා විධික්‍රම යොදාගෙන තක්සේරු කිරීම. අපි දන්නවනේ මේ දරුවොත් දන්නවම හිතන්නේ මේ සමස්ත ආර්ථිකයක් කියන්නේ ව්‍යාපාරයට වඩා ඉතාම සංකීර්ණ තැනක්. මොකද සමස්ත ආර්ථිකයක් තුළ දකින්න හම්බ වෙනවා ව්‍යාපාර ආයතන වගේම කුටුම්බයක් විශාල ප්‍රමාණයක්. ඒ වගේම තමයි මේ තුළ රජයකුත් තියෙනවා මේකිනේකට බැඳිලා. ඉතින් මෙහෙම බලනකොට ව්‍යාපාරයකට වඩා සමස්ත ආර්ථිකයක් කියන්නේ සංකීර්ණ තැනක්. ඒ වගේම තමයි ජාතික ගිණුම් කරණයේදී සිද්ධ වෙනවා අපිට මේ සමස්ත ආර්ථිකෙම තනි ගිණුම් කරන ඒකයක් විදිහට සලකන්න. ඒතර මෙවැනි තත්වයකදී අනිවාර්යයෙන්ම ව්‍යාපාර ගිණුම් කරණයට වඩා ජාතික ගිණුම් කරණයේ සංකීර්ණ තත්වයක් තියෙනවා. ඒ වගේම තමයි අපි මේ විශේෂම අපි ගිණුම් කරන ආධාරන් දරුවන් දන්නවා ව්‍යාපාර ගිණුම් කරණයේදීත් පිළිගත් ක්‍රමවේදයන් සහ සම්මතයන් තියෙනවායි කියලා. එතකොට මේ ඒ වගේම තමයි මේ ජාතික ගිණුම් කරණයේදීත් ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදයන් තියෙනවා. ඒ වගේම සම්මතයන් තියෙනවා. අපි මේකට කියනවා සිස්ටම් ඔෆ් නැෂනල් ඇකවුන්ට්ස් කියන අර්ථය ඇතුව SNA කියන අකුරු තුනින් අපි හඳුන්වනවා. එතකොට මේකේ නවතම සංස්කරණ ඉදිරිපත් කරේ 2008 වසරේදී. මේ නිසා අපි එකට කියනවා SNA 2008 කියලා. එතකොට ලංකාවේ ජාතික ගිණුම් සැකසීම සඳහා වකින් පැරලා තියෙන්නේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට. එතකොට මේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2015 වසරේ ඉඳන් තමන්ගේ ඇස්තමේන්තු සකස් කරන්න යොදාගන්නේ මේ මම කියපු SNA 2008 කියන ක්‍රමවේදය. එතන මේ ක්‍රමවේදයේදී යටතේ ලබාගත් ජාතික ගිණුම් ඇස්තමේන් තමයි ශ්‍රී ලංකා මහා බැංකුවත් අනෙකුත් ආයතන තමන්ගේ ආර්ථික විශ්ලේෂණයට සහ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට යොදාගන්නේ. ඔව් ස්තුතියි කපිල මහතා. මම හිතන්නේ අපේ දරුවන්ට දැන් දල අවබෝධයක් ලැබෙන්න ඇති මොනවද මේ ජාතික ගිණුම් කියන්නේ කියලා සත් ජාතික ගිණුම් සකස් කිරීමේ ක්‍රියාවලිය ගැන දල අවබෝධයක් ලැබෙන්න ඇති. මම කපිල මහතාගේ විමසා සිටීම කැමතියි දැන් මේ ආකාරයට සකස් කරන ජාතික ගිණුම් වල ප්‍රයෝජන මොනවද කියලා. ඔව් ගාන්පතර ගිතා මතකත් අපි ආරම්භයක් විදිහටම ජාතික ගිණුම් වල ප්‍රයෝජන ගැන කතා කරන එක. ජාතික ගිණුම් විශේෂයෙන් භාවිතා වෙනවා ආර්ථික කාර්ය සාධනීය අගයන් විශප්පියත්තොත් ආර්ථිකයක ආර්ථිකයක් වර්ධනය වෙනවද නැත්නම් කොයිතරම් වේගයෙන් වර්ධනය වෙනවද එහෙම නැත්නම් ආර්ථික දකින්න හැම වෙලේම පසුබෑමද මේ ආදි වශයෙන් ආර්ථිකයක කාර්ය සාධන මන ගන්න අපි ජාතික ගිණුම් බහුලව පාවිච්චි කරනවා. ඒ වගේම තමයි රටක නිමවුම ආර්ථික නිමවුම විවිධ ආර්ථික ක්‍රියාකාරකම් අතර බෙදිලා ගිය කොහොමද දැනගන්නත් ඒ වගේම වියදම පරිභෝජන සහ ආයෝජන අතර බෙදියාම ගැන දැනගන්නත් ඒ වගේම සමස්ත ආර්ථික ආදායම එක් එක් සාධ හිමියන් අතර බෙදලා ගිය ආකාර දැනගන්නත් අපිට පුළුවන් මේ ජාතික ගිණුම් පරිශීලනය කරන්න. ඒ වගේම තමයි මේ නිමවුම ආදායම් සහ වියදම කියන මේ සංරචකයන් කාලාන්තර කාල පරිච්ඡේද අතර සංසන්දනය කරන්නත් ඒ වගේම කාලාන්තරයක් තිස්සේ ආර්ථික සිදුවෙන වෙනස්කම් අඳුන ගන්නත් අපිට පුළුවන් මේ ජාතික ගිණුම් පරිශීලනය කරන්න. ඒ වගේම තමයි රටක ආර්ථික වර්ධන වේගය එහෙම නැත්නම් ඒක පුජ්‍යල ජාතික ආදායම ආදි වශයෙන් රටක් ජාත්‍යන්තර වශයෙන් සැසඳීමට භාවිතා කරන ආර්ථික දර්ශක සකස් කර ගන්නත් අපිට මේ ජාතික ගිණුම් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි යම් ආර්ථිකයක ආර්ථික ප්‍රතිපත්තිවල බලපෑම හෝ ආර්ථික ප්‍රතිඵල ආදි වශයෙන් හඳුනා ගන්නත් ඒ වගේම සාර්වාර්ථික විචලනයන්ගේ පුරකතනයක් කිරීමටත් අපිට ජාතික ගිණුම් පරිශීලනයෙන් ඉතාමත් පහසු වෙනවා.
උදරුවනි මම හිතන්නේ අපි අපේ සාකච්ඡාවට මනා ප්‍රවේශයක් දැන් ලබාගෙන තියෙනවා. ඉතින් අපි දන්නවා ඕනෑම කරුණක් සම්බන්ධව හොඳින් අධ්‍යයනය කිරීමට හොඳින් අවබෝධ කර ගැනීමට ඒහා සම්බන්ධ න්‍යායාත්මක සංකල්ප පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඉතින් මම කපිල විරකෝන් මහත්තයාට ආරාධනා කර සිටිනවා මෙම ජාතික ගිණුම්කරණය හා සම්බන්ධ වෙච්ච සංකල්ප කිහිපයක් පිළිබඳ අපේ දරුවන්ට දැනුවත් කරන ලෙසට. ඕගනවට ආරම්භයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන් දලදේශ නිෂ්පාදිතින සංකල්පය දලදේශ නිෂ්පාදිත කියන සංකල්පය තමයි සල්පෙන් කියවෙන්නේ කිසියම් රටක ආර්ථික ප්‍රදේශය තුළ මේ ආර්ථික ප්‍රදේශ කියන වචනේ මම අවධාරණය කරනවා කිසියම් රටක තමන්ගේ ආර්ථික ප්‍රදේශය තුළ කිසියම් කාල පරිච්ඡේද තුළ නිපදවන ලද සියලුම භාණ්ඩ හා සේවාවල අගය ගන්න කිරීම තමයි දලදේශ නිෂ්පාදිත කියන්නේ මේ අගය තමයි දලදේශ නිෂ්පාදිත කියන්නේ මෙතන මම කලින් කිව්ව විදිහට රටක ආර්ථික කලාපය කියන සංකල්පය ඉතාමත් වැදගත් මොකද දලදේශ නිෂ්පාදිත කියන සංකල්පයේදී අපි වැඩි අවධානයක් යොමු කරන්නේ කුමන නිෂ්පාදන කලාපය තුළ නිපදවපු භාණ්ඩ හා සේවාද කියන කාරණේ මෙතනදී නිෂ්පාදන කලාපය කියන එක ආර්ථික කලාපය කියන සංකල්පයට ඇතුළත් වෙනවා රටක භූමි ප්‍රමාණය විතරක් නෙමෙයි රටයිත් මුහුදු සීමාව ගුවන් සීමාව ඇතුළත් එරට රජයේ මගින් ඍජුවම් පාලනය කරන සියලුම ප්‍රදේශයන් මේට ඇතුළත් වෙනවා ඇතර මම අර කිව්ව විදිහට දලදේශ නිෂ්පාදිතය කියන අර්ථකථනයේදී අපි වැඩි හරියක් අවධානය යොමු කරන්න ප්‍රයුත්තේ නිෂ්පාදනය සිදු වුණේ කුමන රටක අයත් ආර්ථික කලාපය තුළ කියන එක. ඒතර මේ නිසාම මේ කියන දලදේශ නිෂ්පාදිත තුළ ඇතුළත් වෙන්න පුළුවන් රටක නේවාසියන් සතු සම්පත් භාවිතා කරලා නිපදව නිෂ්පාදනය වගේම රටක අනේවාසියන් නිෂ්පාගේ සාධක සම්පත් යොදාගෙන නිෂ්පාදනය ඇතුළත් වෙන්න පුළුවන්. මේ නිසා අපි ඊළඟ සංකල්පයට යන කලින් මම කැමති තව එක සංකල්පයක් පැහැදිලි කරන්න මෙතනදී. ඒක තමයි ශුද්ධ දේශීය නිෂ්පාදිතය කියන එක. මෙතනදී ශුද්ධ දේශීය නිෂ්පාදිතය ගන්නේ කරන්නේ දලදේශ නිෂ්පාදිතෙන් ප්‍රාග්ධන ශේම අඩුකාට පස්සේ. ඒතර අපිට ඒකත් එක්ක අපිට යන්න පුළුවන් දෙවෙනි සංකල්පයට ඒක තමයි දලජාතික ආදායම කියන්නේ. දලජාතික ආදායම ගත්තොත් අපිට දලජාතික ආදායම කියන්නේ කිසියම් රටක නේවාසිකයන්ට අයත් නිෂ්පාදන සාධක යොදවලා නිපදවන ලද නිෂ්පාදිතයේ මුළු වටිනාකම. මෙතනදී අර කලින් අවස්ථාව වගේ නෙමෙයි මෙතනදී අපි වැඩි අවධානයක් යොමු කරන්නේ රටක නේවාසිකයන්ට අයත් නිෂ්පාදන සාධක කියන පදය කෙරෙහි. හේතුව තමයි මෙතනදී අපිට වැදගත් වෙන්නේ නිෂ්පාදිතවල ස්ථාන නෙමෙයි කවුරුන් සතු වෙනත කුමන රටක නේවාසිකයන් සතු සම්පත් භාවිතා කළද මේ නිෂ්පාදිත වුණේ කියන එක. එතකොට දලදේශ නිෂ්පාදිතය සහ දල ජාතික ආදායම කියන මේ සංකල්ප දෙකේ වෙනස හේතු වෙන්නේ ඇත්තටම කිසියම් රටක නේවාසිකයෙක් තමන් කලාපයෙන් පිටත තමන්ගේ නිෂ්පාදන සාධක යොදවලා ඒ වෙනුවෙන් ලබා ගන්න සාධක ආදායමුත් ඒ වගේම අපි සලකා බලන ආර්ථිකය තුළ අනේවාසිකයන්ගේ සම්පත් භාවිතා කරලා අපි නිෂ්පාදනය සිදු කරනවා ඒ වෙනුවෙන් අපිට සාධක ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. මේ ගෙවීම සහ ලැබීම අතර වෙනස තමයි අපි කියන්නේ ශුද්ධ විදේශීය ප්‍රාථමික ආදායම කියලා. මෙන්න මේ ශුද්ධ විදේශීය ප්‍රාථමික ආදායම තමයි මේ සංකල්පයන් දෙක වෙනස් වෙන්න හේතු වෙන්නේ. ඒතකොට අපිට අවශ්‍ය නම් දල ජාතික ආදායම ගන්න කරන්න අපි කරන්නේ දලදේශීය නිෂ්පාදිතයට මේ මම කියපු ශුද්ධ විදේශීය ප්‍රාථමික ආදායම එකතු කරනවා. ඒතකොට අපිට ලැබෙනවා දල ජාතික ආදායම. ඔව් ස්තුති කපිල මහතා. මම හිතන්නේ අපේ දරුවන්ට දැන් මන අවබෝධයක් ලැබෙන්න ඇති දලදේශීය නිෂ්පාදිත දල ජාතික ආදායම ගැන සහ ඊ අතරතේ පවතින වෙනස්කම් පිළිබඳව. ඉතින් මේත් එක්කම සාකච්ඡා වෙන තවත් එක් සංකල්පයක් තමයි ඒක පුද්ගල ආදායම සංකල්පය. ඉතින් මම හිතනවා මේ හොඳම අවස්ථාව කියලා අපේ දරුවන්ට ඒක පුද්ගල ආදායම් පිළිබඳවත් යම් පැහැදිලි කිරීමක් කරන්න. ඔව් ගාන මෙතන ඒක පුද්ගල දලදේශ නිෂ්පාදිතයෙන් කෙරෙන්නේ සාමාන්‍ය රටක කිසියම් කාල පරිච්ඡේදය සාමාන්‍ය වසරක් කියලා ගන්න පුළුවන්. වසරක් තුළ නිෂ්පාදනය කරන ලද සියලුම අවසන් භාණ්ඩ සේවාවල වටිනාකමින් සාමාන්‍ය වශයෙන් එක් පුද්ගලයෙකු වෙනුවෙන් ලැබෙන ප්‍රමාණය. අපිට පුළුවන් මේ ගන්නේ කිරීමේදී මිතිරිය දකින ආකාරයට දලදේශ නිෂ්පාදිතය මධ්‍ය වාර්ෂික ජනග්‍රහණයෙන් බෙදලා ඒක පුජ්‍යල දලදේශ නිෂ්පාදිතය ලබා ගන්න. අපිට ඒ ආකාරයෙන්ම පුළුවන් දල ජාතික ආදායමත් වසර මධ්‍ය ජනග්‍රහණයෙන් බෙදලා ඒක පුජ්‍යල දල ජාතික ආදායම් ලබා ගන්න. නමුත් දරුවනි මේ ක්‍රම දෙකෙම මේ අවස්ථා දෙකේදීම අපිට අගයන් ලැබෙන්නේ අපේ දේශීය මුදල් ඒකකයෙන්. ඒක ලංකාවේ නම් ලංකා රුපියල් වලින්. ඒතර මේ කියන දේශීය මුදල් ඒකකයේ අගය අපට එක රටක කාල පරිච්ඡේද දෙකක් අතර කාල පරිච්ඡේද කීපයක් අතර සංසන්දනය කරන්න යොදා ගන්න පුළුවන් වුණාට අපිට මේක හැකියාවක් හම්බ වෙන්නේ නැහැ ජාත්‍යන්තර වශයෙන් සැසඳීමට යොදා ගන්න. ඒ සඳහා අපිට සිද්ධ වෙනවා මේ අගයන් පොදු මුදල් ඒකකයකට අපි සාමාන්‍ය පාවිච්චි කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් එක්සත් ජනපද ඩොලර් වලට පරිවර්තනය කරන්න සිද්ධ වෙනවා. අපිට ඒකට අපිට කරන්න ඕනේ මේ රුපියල් වලින් ගන්න කරගත්ත ඒක පුජ්‍යල දල් ජාතික ආදායම වාර්ෂික සාමාන්‍ය රුපියල් ඩොලර් විනිමය අනුපාතයෙන් බෙදලා
අපට පුළුවන් ජාත්‍යන්තර සසඳන්න පුළුවන් ඒක බුද්ධ දල ජාතික ආදායම එක්සත් ජනපදවල වලින් ලබා ගන්න. අපිට පුළුවන් ගයන්න අපේ දරුවන්ට පෙන්වන්න පහුගිය වසර කීපයක් තුල මේ ඒක බුද්ධ දල දේශ නිෂ්පාදිතය සහ ඒක බුද්ධ දල ජාතික ආදායම හැසිරීම ආශ්‍රයෙන් යම් කිසි හැඳුනීමක් කරන්න ඔබට මේ සංඛ්‍යා සරණ සහ රූප සරණ ආශ්‍රයෙන් දැක් ගන්න පුළුවන් 2020 වසර දිනම් දරදේශ නිෂ්පාදිතය දක්න ලැබිච්ච යම් කිසි පසුබෑම හේතුවෙන් මේකේ සියලු මගයන් වල පහත වැටීමක් තමයි දකින්න ලැබෙන්නේ. නමුත් ඔබට පුළුවන් නම් 2019 සංඛ්‍යා පිළිබඳ ඔබගේ අවධානය යොමු කරන්න ඔබට දකින්න හම්බ වෙනවා ඒක පුජ්‍යල දරදේශ නිෂ්පාදිතය රුපියල් වලින් ප්‍රකාශපත් කිරීමේදී ඊට පෙර වසරට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමක් තියෙනවායි කියලා. ඒක නමුත් අපිට ඒ අගේම එක්සත් ජනපද ඩොලර් වලින් ප්‍රකාශ කරද්දී අවධානයට ඔබට පේනවා එහෙම ඉහළ යාමක් නෙමෙයි තියෙන්නේ යම්කිසි පහත වැටීමක් තියෙන්නේ කියලා. අපි දරුවෝ දන්නවා මේ වෙනසට හේතු වෙලා තියෙන්නේ 2019 වසරේදී විනිමය අනුපාතිකයන් වඩා වේගින් ඉහළ යාම කියලා. ඒ වගේම මම මෙතන තවත් එක සංකල්පයක් පැහැදිලි කරන අවස්ථාවක් කරගන්නවා. ඒක තමයි ඔබට මෙතනදී අවසන් පේරි දෙක අවධානය යොමු කරොත් ඔබට පේනවා මෙතන තියෙනවා ඒක පුජ්‍ය දලදේශ නිෂ්පාදිතය ඒක පුජ්‍ය ජල ජාතික ආදායම එක්සත් ජනපද ඩොලර් වලින්. අපිට පේනවා ඒක පුජ්‍ය දලදේශ නිෂ්පාදිතය වැඩි හැමතිස්සෙම වගේ ඒක පුජ්‍ය ජල ජාතික ආදායමට වඩා කියලා. ඒතර අපි දරුවෝ දන්නවා මොකද මේකට හේතුව කියලා. මොකද මේ හේතුව? මේකට හේතුව වෙලා තියෙන අනිවාර්යයෙන්ම සරකා බලන කාල පරිච්ඡේදය තුළ ශුද්ධ විදේශීය ප්‍රාථමික ආදායම ඍණාගයක් ගෙන තියෙනවා. මේස තමයි දලදේශ නිෂ්පාදිතය වඩා ජල ජාතික ආදායම අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලංකාව ශුද්ධ වශයෙන් සාධක ගෙවීමක් කරන්නේ රටින් බැහැරට. ඔව් ස්තුති කපිල මහතා. අපේ දරුවෝ දන්නවා මේ ජාතික ගිණුම් හා බැඳී පවතින තවත් එක් ප්‍රධාන සංකල්පයක් තමයි මිල පිළිබඳ සංකල්පය. අපේ දරුවෝ ජාතික ගිණුම් ඇස්තමේන්තු නිරීක්ෂණය කරන්නන් හොඳින් නිතරම දැකලත් ඇති. පවත්නා මිල අනුව වගේම ස්ථාවර මිල අනුවත් මේ ජාතික ගිණුම් ඇස්තමේන්තු ඉදිරිපත් කරනවා නිතරම දකින්න ලැබෙනවා. ඉතින් මම කපිල මහතාගෙන් මේ අවස්ථාවේ විමසමින් කැමතිනේ මොකද්ද මේ පවත්නා මිල සහ ස්ථාවර මිල වගේ මේ මිල සංකල්පය කොහොමද අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්නේ? ඔගල් ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. අපි දරුවොත් මම හිතන් දැකලා ඇති ජාතික ගිණුම් ඇස්තමේන්තු පරිශීලනය කරද්දී එම ජාතික ගිණුම් ඇස්තමේන්තු සකස් කරලා සහ ප්‍රකාශපත් කරලා තියෙනවා පවත්නා වෙළඳපොළ යටතේ වගේම ස්ථාවර මිල යටතේත් සකස් කරලා තියෙනවා. මේ ඇස්තමේන්තු දෙක අතර වෙනසට හේතුලා තියෙන්නේ ඔබ මේ රූපේ දකින ආකාරයට සලකා බලන කාල පරිච්ඡේදයේ නිෂ්පාදිතේ නැත්නම් සලකා බලන කාල පරිච්ඡේදය තුළ නිෂ්පාදනය කළ භාණ්ඩා සේවා ප්‍රමාණය කුමන කාල පරිච්ඡේදයක පැවති මිල මට්ටම් භාවිතා කරලා අගය කරලා තියෙනවද නැත්නම් වටනම් ගන්න කරලා තියෙනවද කියන එක මත අපි බලමු. අපි මුලින්ම අවධානය යොමු කළොත් පවත්නා මිල යටතේ දල දේශ නිෂ්පාදිත ගන්නේ ක්‍රීම් පිළිබඳව මෙතනදි වෙන්නේ අපි තෝරාගත්ත වර්ෂය ගැන අපි සලකා බලන කාල පරිච්ඡේදයේ නිෂ්පාදනය කරපු භාණ්ඩා සේවා ප්‍රමාණය එම කාල පරිච්ඡේදයෙන් පැවති වෙළඳපොළ මිලකරම් භාවිතා කරලා අගේ තක්සීර කිරීම. ඒතර විශේෂයෙන්ම ඒක පුජ්‍ය දල ජාතික ආදායම් ප්‍රකාශ කරද්දී ඒ වගේම දල දේශ නිෂ්පාදිතී ප්‍රතිශතයක් විදිහට වෙළඳ ශේෂය අයවැය හිඟය රාජ්‍ය ණය ආදිය ප්‍රකාශ කිරීමේදීත් අපි යොදාගන්නේ මේ විදිහට ගන්නේ කරපු පවත්නා මිල යටතේ දල දේශ නිෂ්පාදිත ඇස්තමේන්තු. අපි යමුනොත් ස්ථාවර මිල යටතේ ගන්නේ කරපු ඇස්තමේන්තු කෙරෙහි මෙතෙන්දි වෙන්නේ තෝරාගත් නිශ්චිත වර්ෂයක පැවති මිල ගණන් භාවිතා කරලා සලකා බලන කාල පරිච්ඡේදයේ නිෂ්පාදක කර භාණ්ඩා සේවාවල අගය ඇස්තමේන්තු කිරීම. අපි මේ තෝරාගත් නිශ්චිත වර්ෂය කියන එක මෙතෙන්දි අපි පාවිච්චි කරන වචන තමයි පාද වර්ෂය කියන එක. ඒතර මේ වෙද්දි ලංකාව භාවිතා කරන්නේ 2010 කියන වර්ෂයේ පාද වර්ෂය විදිහට. අපිට මේ තිරේ දකින සංඛ්‍යා සරණ ආශ්‍රයෙන් පුළුවන් මේ සංකල්ප දෙකේ වෙනසයි මේ ගන්නේ ක්‍රීමදී භාවිතා කරන ශිල්පකම ගැන යම් කිසි අදහසක් ලබා ගන්න. මෙතෙන්දී අපි පාද වර්ෂ විදිහට භාවිතා කරලා තියෙන 2010 කියන වසර අපිට පේනවා 2010 වසරේදී පවත්නා මිල යටතේ ගන්නේ කරපු ඇස්තමේන්තු සහ ස්ථාවර මිල යටතේ ගන්නේ කරපු ඇස්තමේන්තු කියන මේ දෙකටම ලැබෙන්නේ සමාන අගයක් කියලා. අවශ්‍යයෙන්ම පාද වර්ෂයකදී මේ தত্ত্বය සමාන වෙන්න ඕනේ. ඊට අමතරව තවත් දෙයක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක තමයි පවත්නා මිල ගණන් යටතේ කරපු ඇස්තමේන්තු වල වෙනස් වීම කෙරෙහි ප්‍රමාණවත් වෙනස නැත්තම් මේ කී මෙතන උදාහරණයක් ගත්තොත් මේ ගෙඩි ප්‍රමාණය වෙනස විතරක් නෙමෙයි නැත්නම් භාණ්ඩා සේවා නිෂ්පාදක ප්‍රමාණය විතරක් නෙමෙයි මිල මට්ටම වල වෙනසත් බලපාලා තියෙනවා කියන එක. ඒ වගේම ඔබ ස්ථාවර මිල අනුව ගන්න එක ප්‍රස්තමේන්තු දිහාව දැනගත්තොත් ඔබට පේනවා මෙතෙන්දී මේ වටිනාකම වෙනස් වීමට බලපාලා තියෙන්නේ
මුළුමුලින් බලපාලා තියෙන්නේ ආර්ථික සිදුවෙච්ච මූර්ත වෙනස්කම් නැත්තම් බාණ්ඩා සේවා නිෂ්පාදිත වෙනස්කම් තමයි බලපාලා තියෙන්නේ කියලා මිල මට්ටමේ බලපෑම මේ තුල අඩංගු වෙලා නැහැ. එහෙනම් අපිට මේකත් එක්ක අපිට යන්න පුළුවන් තවත් සංකල්ප දෙකක් පැහැදිලි කරලා මම මේක අවස්ථාවක් කරගන්නවා. අබ මේ රූපසරණ තිර දකින්න ආකාරයට එකක් තමයි ආර්ථික වර්ධන වේගය කියන එක. අනික දලදේශ නිෂ්පාදිතයේ ගම්ම මිල අවදන් වේගය කියන එක. මම ආරම්භයක් ගන්නම් ආර්ථික වර්ධන වේගය කියන එකෙන්. ආර්ථික වර්ධන වේගය කියලා කියන්නේ කිසියම් කාල සීමාවක් තුළ ස්ථාවර මිලට අනුව ගණනය කරපු දලදේශ නිෂ්පාදිතයේ සිදු වූ ප්‍රතිශතාත්මක වර්ධනය. ඒ කියන්නේ ස්ථාවර මිල ගණනය කරපු දලදේශ නිෂ්පාදිතයේ වෙච්ච ප්‍රමාණාත්මක වර්ධනය ප්‍රතිශතාත්මක ප්‍රකාශ කිරීමක් තමයි අපි ආර්ථික වර්ධන වේගය කියලා කියන්නේ. ඒ ගණනය කරන අපිට පුළුවන් මේ දක්වලා තියෙන ආකාරයට සමීකරණ පාවිච්චි සරකා බලන කාල පරිච්ඡේදයේ ස්ථාවර මිලට ගණනය කරපු දලදේශ නිෂ්පාදිතයේ ඊට පෙර කාල පරිච්ඡේදයේ පැවති ස්ථාවර මිලට ගණනය කරපු දලදේශ නිෂ්පාදිතයෙන් අඩු කරලා ඒ ලැබෙන පිළිතුර පෙර වර්ෂයේ පැවතිච්ච ස්ථාවර මිල අනුව දලදේශ නිෂ්පාදිතයෙන් බෙදන්න ඕනේ. බෙදලා අපිට සීම වැඩි කරලා පුළුවන් මේ ආර්ථික වර්ධන වේගය ප්‍රතිශතයක් විදිහට ඉදපත් කරලා. ඔබතුමනි ටීසා ටී ඍණ එක කියලා අදහස් කරලා තියෙන්නේ මේ සමීකරණයේ. ටී කියන්නේ සරකා බලන කාල පරිච්ඡේදය. ටී ඍණ එක කියන්නේ ඊට පෙර කාල පරිච්ඡේදය කියන අර්ථය ඇතුව. අපි ඊළඟ සංකල්පයට ගියොත් එහෙම දලදේශ නිෂ්පාදිතයේ ගම්ම මිල අවදම්නිකය කියලා කියන්නේ. මෙතනදී අපි කරන්නේ පවත්නා මිලට ඇස්තමේන්තු කරපු දලදේශ නිෂ්පාදිත ඇස්තමේන්තු වලට මිල මට්ටමේ වෙච්ච බලපෑම වෙන් කර අඳුනගන්න. මම අර කලින් ඉස්සරහ කිව්වනේ පවත්නා මිල යටතේ වෙච්ච ඇස්තමේන්තු කෙරෙහි බලපානවයි කියලා ප්‍රමාණාත්මක වර්ධනය මෙන්ම මිල මට්ටමේ බලපෑම. අපි මෙතනදී කරන්නේ මේ කියන මිල මට්ටමේ බලපෑම වෙන් කර අඳුනගන්න එක. ඒතර මේකත් තවත් මිල දර්ශකයක්. මේ මිල දර්ශක ගණනය කරන්නේ සරකා බල කාල පරිච්ඡේදයේ පවතින මිලට ගණනය කරපු දලදේශ නිෂ්පාදිත බෙදනවා. එම කාල පරිච්ඡේදයේම ස්ථාවර මිලට ගණනය කරපු දලදේශ නිෂ්පාදිතයෙන් අපි මේක වැඩි කරලා 100ෙන් අපිට පුළුවන් මේක ප්‍රතිශතයක් විදිහට ඉදපත් කරන්න. එතකොට අපිට ලැබෙන්නේ මිල දර්ශකයක්. ඔබට හුරු පුරුදු මිල දර්ශකයක් අපෙන් දකින්න හම්බ වෙන්නේ. ඔබට අවශ්‍ය නම් කිසියම් නිශ්චිත වර්ෂයක මේකින මිල මට්ටමේ වෙනස වෙන් කළ මැනලා දක්වන්න අපිට පුළුවන් මේ ලැබෙන මිල දර්ශකයේ ප්‍රතිශතක වෙනසක් විදිහට ඒක ගන්නය කරන්න. ඔව් දරුවනි, මේ වන විට අපි ජාතික ගිණුම්කරණයට අදාළ ප්‍රධාන සංකල්ප රැසක් පිළිබඳව අපි අවධානය යොමු කරලා අවසానයි. අනතුරුව මම සාකච්ඡාව යොමු කිරීමට කැමති ජාතික ගිණුම් ඇස්තමේන්තු ගත කිරීම පිළිබඳව. ඉතින් අපේ දරුවෝ දන්නවා ඇති මේ ජාතික ගිණුම් කරන ප්‍රවේශයන් ගැන කතා වෙනවා. ජාතික ගිණුම් කරන ප්‍රවේශයන් තුනක් පිළිබඳව අපි දැනුවත් භාවයල් තියෙනවා. ඉතින් මම කපිල මහතාට ආරාධනා කරනවා මේ පිළිබඳව වඩා වැඩිදුර තොරතුරු ඔබ වෙත ලබා දෙන ලෙස. ඔගාන් දරුවනේ, අපිට ජාතික ගිණුම් ඇස්තමේ සකස් කරන්න පුළුවන් ප්‍රවේශයන් තුනක් යටතේ. අපි කියනවා නිමුයිම් ප්‍රවේශය, ආදායම් ප්‍රවේශය සහ වීදම් ප්‍රවේශය කියලා. මේ ප්‍රවේශන් තුන යටතේම අපි වෙන්වීම වශයෙන් ඇස්තමේ සකස් කරත් අවසන් වශයෙන් අපිට ලැබිය යුත්තේ සමාන අගයක්. මොකද අපි එකම දෙයක් තමයි ප්‍රවේශන් තුනක් යටතේ ඇස්තමේන්තු කරන්නේ. මම ඔබට ඉතාමත් සරල රූපසටහනක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න කැමති මේ ප්‍රවේශන් තුනෙන් අපි කරන්නේ මොකද්ද සහ මේ ප්‍රමාණන්ත මේ ප්‍රවේශන් තුනේ අගයන් එකිනෙකට සමාන වෙන්න ඕනේ ඇයි කියන එක. අපි මේකට මේ රූපසරහන කියනවා හිතෙන් දරුවෝ දන්නවත් ඇයි දැනටමත් මේක අපි කියනවා ආර්ථික ආදායම් වියදම් චක්‍රීය ප්‍රවාහය කියලා. ඒතර අපි මෙතනදී මේ අපිට පෙන්වලා තියෙන්නේ ඉතාමත් සරල කර ආර්ථිකයක ආදායම් වියදම් චක්‍රීය ප්‍රවාහයක්. ඒතර මේ කියන ආර්ථිකයේ තියෙන්නේ අංශ දෙකයි. ඒක තමයි සාධක සම්පත් හිමි කුටුම්බ අංශයයි සාධක සම්පත් යොදාගෙන බාණ්ඩ සේවා නිෂ්පාදනය කරන ව්‍යාපාරික අංශයයි. මෙතන පළමුවෙන් සිද්ධ වෙන්නේ මේ ව්‍යාපාරික අංශය කුටුම්බ අංශයේ සතු නිෂ්පාදන සාධක. ඒ කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනීය ව්‍යවසාය කියන මේ සම්පත් සාධක කුටුම්බ අංශය ලබාගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. මෙලෙස නිෂ්පාදනය කරපු අවසන් භාණ්ඩ හා සේවා වල වටිනාකම ඇස්තමේන්තු කරන එක තමයි අපි නිමුම් ප්‍රවේශය යටතේ සිදු කරන්නේ. ඒ වගේම තමයි මේ විදිහට ලබා ගන්නා නිෂ්පාදන සාධක වෙනුවෙන් සාධක ගෙවීමක් කළ යුතුයි ව්‍යාපාරික අංශය කුරුප අංශය වෙත. අපි ඒවට කියනවා බැටු බදු කුඩි පොලි ලාභ වශයෙන් සාධක ආදායම් විදිහට. ඒතර මේ විදිහට ව්‍යාපාරික අංශයෙන් කුටුම්බ අංශයෙන් ලැබෙන සාධක ආදායම් ප්‍රවාහය ඇස්තමේන්තු කිරීම තමයි ඇත්තරම අපි ආදායම් ප්‍රවේශයට සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි මේ වගේ සරල ආර්ථිකයකදී මේ විදිහට ලැබෙන සියලුම සාධක ආදායම් කුටුම්බ අංශය විසින් නැවත වරක්
පාරිභෝජනයට හෝ ආයෝජනයට අවශ්‍ය භාණ්ඩ සේවා මිලදීම සඳහා මුලින්ම කර සම්පූර්ණ වශයෙන්ම විදම් කරනු ලබනවා. මේ විදිහට ආර්ථිකයත් තුළ භාණ්ඩ අවසන් භාණ්ඩ සේවා මත කරන වියදම ඇස්තමේන්තු කිරීම තමයි වියදම් ප්‍රවේශයෙන් කරන්නේ. මේක අපිට දකින්න පුළුවන් ආදායම් ඇස්තමේන්තු නැත්නම් ජාතික ගිණුම ඇස්තමේන්තු මේ කියන ප්‍රවේශම් තුනේ යටතේම සකස් කරන හැකියාව තිබුණත් මේ තුනේදීම අපිට ලැබිය යුත්තේ සමාන අගයක්. උදාරුණි මම හිතන්නේ දැන් ඔබට මන අවබෝධයක් ලැබෙන්න ඇති ජාතික ගිණුම් කරන ප්‍රවේශයන් පිළිබඳව සහ ඒ අතර පවතින අන්තර් සම්බන්ධතා පිළිබඳව මිනන්තරමා යොමු වෙන්න කැමති මෙම ප්‍රවේශයන් තුන වෙන්වෙන් වශයෙන් වඩා පුළුල්ව සාකච්ඡා කිරීම සඳහා එනෝ මම කපිල මහතාට ආරාධනා කර සිටිනවා මේ නිමැවුම් ප්‍රවේශය පිළිබඳව වඩාත් තොරතුරු අපේ දරුවන් වෙත ලබා දෙන්න ලෙස. ඔව් ගාන දැන් අපි දරුවන් අපි කලින් පැහැදිලි කරපු ආකාරයට නිමැවුම් ප්‍රවේශය සිද්ධ වෙන්නේ කිසියම් කාල පරිච්ඡේදයකදී රටක් තුළ නිෂ්පාදනය කරන සියලුම අවසන් භාණ්ඩ සේවාවල වටිනාකම ඇස්තමින්තු කරන එක. ඒතර මෙහෙම ද්විගන්න සහ බහුගන්න දෝෂ වලින් තොරව මෙලෙස අවසන් භාණ්ඩ සේවල වටම අගය කරන්න අපේ ක්‍රම දෙකක් හඳුනා දෙන්න පුළුවන්. එක පළවෙනි එක තමයි අවසන් නිමුම් ක්‍රමය, දෙවෙනි එක තමයි එකතු කර වටිනාකම් ක්‍රමය. මේ අවසන් නිමුම් ක්‍රමය කියලා කියන්නේ මෙතනදී අපි කරන්නේ අවසන් භාණ්ඩ සේවා, ආර්ථික අවසන් භාණ්ඩ සේවා කියලා කියන්නේ නිෂ්පාදක ක්‍රියාවලියේ අවසන් අදිට පහු කරලා කියන්නේ තවදුරටත් සකස් කිරීමෙන් තොරව පාරිභෝජනයට හෝ ආයෝජනයට භාවිත කරන්න පුළුවන් භාණ්ඩ පමණක් ජාතික ගිණුමට ඇතුළත් කිරීම තමයි අවසන් නිමුම් ක්‍රමයේදී කරන්නේ. නමුත් දරුවනේ මේ යම් ප්‍රායෝගික හේතුන් මත සමහර අවසන් භාණ්ඩ තවත් නිෂ්පාදක ක්‍රියාවලියක යෙදුම් වෙන අවස්ථා තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. අපි සීනි ගත්තොත් සීනි කියන්නේ අපි දන්නවා ඒක අවසන් භාණ්ඩයක්. නමුත් අපි රසගැල නිෂ්පාදක කර්මාන්තයක ගත්තොත් එහෙම ඒක එම කර්මාන්තයේ යෙදුමක් නෙවෙයි අතරමැදි භාණ්ඩයක් විදිහට පවිත්‍ර වෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ කාරණේ නිසා මේ අවසන් නිමුම් ක්‍රමයේදී ලබා ගන්න ඇස්තමේන්තු වල ද්විගණ සහ බහුගණ දෝෂ කියන එක මුළු මුලින්ම ඉවත් කරන්න ප්‍රායෝගිකව අපහසු වෙන්න පුළුවන්. මන්න මෙන්න මේ කාරණ නිසා තමයි ශ්‍රී ලංකාවත් ඇතුළුව ලෝකයේ සියලුම රටවල් පහේ මේ වෙද්දි ජාතික ගිණුම ඇස්තමේන්තු සකස් කරන්න යොදාගන්නේ මම දිනුව සඳහන් කරන්න යන ක්‍රමය. අපි ඒකට කියනවා එකතුළු වටිනාකම් ක්‍රමය කියලා. මේ දකින විදිහට එකතුළු වටිනාකම් ක්‍රමය කියන්නේ කිසියම් භාණ්ඩයක හෝ සේවයක දල වටිනාකමින් එම භාණ්ඩය නිෂ්පාදනය කරන්න යෙදවපු යෙදුම් අපි ඒකට කියනවා අතරමැදි යෙදුම් කියලා. මේ අතරමැදිම අඩු කරලා පස්සේ ලැබෙන වගේ තමයි අපි එකතුළු වටිනාකම් ක්‍රමය කියලා කියන්නේ. අපි අපිට පුළුවන් මේ අවස්ථාවේදී භාණ්ඩ නිෂ්පාදනයේ එක් එක් අධීරයන් බෙදලා එක් එක් අධීරයේ එකතුලාගේ වෙන වෙනම ගණනය කරන්න. ඒතර මේ විදිහට ගණනය කරපු එක් එක් එකතුලාගයන් වල එකතුව අවශ්‍යයෙන්ම අවසන් නිමුම් ක්‍රමයේදී ලැබිච්ච අගයට සමාන වෙන්න ඕනේ. අපිට මේ බව සරල උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න පුළුවන් අපි ඊළඟ දකින ආකාරයට. මෙතනදී අපි අරගෙන තියෙන ඉතාමත් සරල උදාහරණයක්. මේ උදාහරණය අපි අරගෙන සලකා බලන්නේ පාන් නිෂ්පාදක වෘද්ධන පාන් කියන්නේ මොනවද කියලා. මේ පාන් නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධ උදාහරණයක් අරගෙන තියෙන්නේ. ඒතර මේ උදාහරණයේදී අවසන් නිමුම වෙන්නේ අවශ්‍යයෙන්ම පාන්. ඒතර අපි අවසන් නිමුමේ අගේ වටිනාකම ගණනය කරලා තියෙනවා රුපියල් ලක්ෂයක් විදිහට. ඒ වගේමත් මෙතනදී අඳුනගෙන තියෙනවා පාන් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙන වෙනස් නිෂ්පාදන අධීරන් හතරක්. ඒ හතර තමයි තිරිඟු බීජ නිෂ්පාදන අධීර, දෙවනුව තිරිඟු වගා කිරීමේ අධීර, ඊළඟට තිරිඟු පිටි කිරීමේ අධීර සහ අවසන් වශයෙන් තිරිඟු පිටි වලින් පාන් නිෂ්පාදනය කිරීමේ අධීර. අපි බැලුවොත් මේ එක් එක් අධීරයේ එකතුලාගයක් ගන්න කියලා තියෙන්නේ කොහොමද කියලා මම ආරම්භයක් දෙන්නම්. බීජ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා, එතකොට මේ බීජ නිෂ්පාදන අධීරයේදී අවසන් නිෂ්පාදිත වෙන්නේ තිරිඟු බීජ. අපි මේ තිරිඟු බීජ රුපියල් 20,000කට ගන්න කියලා තියෙනවා මෙතනදී වටිනාකම. අපි උපකල්පනය කරොත් එහෙම මේ තිරිඟු බීජ නිෂ්පාදනය කරන්න බාහිර මිලදිකත් යෙදුම් කිසිවක් පාවිච්චි කරන්නේ නැහැ කියලා. එනම් මේ 20,000 අපිට පුළුවන් එකතුලාගේ විදිහට අඳුන ගන්න. අපි ඊළඟට තවත් අධීරයකට ගියොත් අපි යමු අවසන් අධීරයට යමුකෝ. මේ පාන් නිෂ්පාදනය කියන අධීර. එතකොට මේ කියන අධීරයේදී අවසන් නිෂ්පාදිත වෙන පාන් අපි මේක වටිනාකම දැනටපත් රුපියල් ලක්ෂයක් කියලා ගන්නේ කරලා තියෙනවා. සහ අපි දන්නවා නම් මේ පාන් නිෂ්පාදනය කරන්න රුපියල් 75,000ක් වටින යෙදුම් කියන්නේ තිරිඟු පිටි භාවිත කරලා තියෙනවා කියලා. සහ අපි හිතනවා මීට වඩා වෙනත් කිසිම යෙදුමක් භාවිත කරලා නැහැ කියලා හිතනවා නම් අපිට මේ ලක්ෂයෙන් 75,000 අඩු කරලා ඒ අධීරෙත් එකතුලාගේ 25,000ක් ලබා ගන්න පුළුවන්. මේ ආකාරයට අධීර හතරෙදිම එකතුලාගේ වෙනවීම ගන්නේ කරලා එකතු කරාම අපිට ලැබෙන රුපියල් ලක්ෂයක්. ඉතින් මෙතන අපිට පේනවා මේ එක් එක් අධීර වෙන වෙනම ගන්නේ කරපු එකතුලාගේ අගේ වංග වල එකතුවයි අපි අර කලින් කියපු අවසනීමේ මගේ අගේයි අවශ්‍යම සමාන වෙනවා කියලා. මෙතන අපි උත්සාහ කරන්නේ පෙන්눔 කරන්න මේ ක්‍රම දෙකෙම ලැබෙන සමාන අගයක් කියලා ප්‍රායෝගික හේතු මත
අපි වඩා කැමති දෙවෙනියගේ දෙවෙනි ක්‍රමය පාවිච්චි කරනවා නම්. ඔව් ස්තුති කපිල මහතා. මේ ළඟට මම යොමු වෙන්න කැමති මේ නිමම් ප්‍රවේශයේදී අපි නිතර මහන් ලැබෙන මේ මිල පිළිබඳ සංකල්පය දෙසට. අපේ දරුවෝ අහලත් ඇති මූලික මිල, නිෂ්පාදකයාගේ මිල, ගණුම්කරුගේ මිල වගේ මිල පිළිබඳ සංකල්පය මේ නිමම් ප්‍රවේශ අස්තමේතුවේදී තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ හොඳම අවස්ථාව තමයි අපේ දරුවන්ට ඒ පිළිබඳවත් වඩා පැහැදිලි කිරීමක් කරන්න. ඔව් ගාන එකත් හොඳ ඉතා හොඳ ප්‍රශ්නයක් මේ අවස්ථාවේදී අපිට මිල සංකල්ප තුනක් ගැන මෙතනදී සඳහන් කරන්න පුළුවන්කමක් තියෙනවා. එකක් තමයි මූලික මිල, ඊළඟට නිෂ්පාදකයාගේ මිල, ඊළඟට ගැනුම්කරුගේ මිල. අපි මෙතනදී මූලික මිල කියලා කියන්නේ කිසියම් නිෂ්පාදකයෙක් තමන්ගේ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරලා ඒක අලවිය සඳහා සූදානම් කර දෙන අවස්ථාවකදී ඒ භාණ්ඩයට අදාළ වෙන මිල. ඒතර මේ වෙනකොට නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් කරලා තියෙන නිසා අවශ්‍යයෙන්ම නිෂ්පාදන සඳහා ගෙවන මිල නැත්නම් නිෂ්පාදන සාධක පිළිබඳ මේ වෙද්දිත් ඒතුළ ඇතුළත් වෙලා තියෙන්න ඕනේ. ඊටත් අමතරව නිෂ්පාදනය නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය මත යම් යම් බදු සාසන අතර ලැබිලා තියෙන පුළුවන්. අපි ශුද්ධගය ගන්නේ කරනවා ශුද්ධ බදු කියලා. ඒතර මේ විදිහට නිෂ්පාදනයේ මත තියෙන ශුද්ධ බදුත් මේට එකතු වෙන්න ඕනේ. එතකොට මූලික මිල සමාන වෙන්නේ සාධක පිළිබය සහ නිෂ්පාදනයේ මත වූ ශුද්ධ බදුන එකතුවට. ඒ වගේම අපි ඊළඟට නිෂ්පාදකයාගේ මිල කියන එකට ගියොත් එහෙම මෙතනදී මූලික මිලට අමතරව තවත් දේවල් එකතු වෙනවා. මොකද මේ වෙද්දී අර අපි සූදානම් කරලා තිබිච්ච නිෂ්පාදක දැන් විකුණලා තියෙන්නේ. බාන විකුණලා නිෂ්පාදකයාගේ මිලෙන්දාට ඇදී යන අවස්ථාව. හොඳයි. ඒතර මේ අවස්ථාවේදී මූලික මිලට අමතරව නිෂ්පාදිතය මත නිෂ්පාදකයාගෙන් අයකරන කිසියම් ශුද්ධ බද්දක් වේ නම් ඒක එකතු වෙලා තියෙන්න ඕනේ. ඒත් අපි එතනදී කියනවා නිෂ්පාදක මිල සමාන වෙන්නේ මූලික මිලට නිෂ්පාදිතය මත නිෂ්පාදකයාගෙන් අයකරන ශුද්ධ බදු එකතු කරාම කියලා. අපි අවසාන සංකල්පයට ආවොත් ගණුම්කරුගේ මිල. මේ ගණුම්කරුගේ මිල තමයි සත්‍ය වශයෙන්ම අපි වේදපුරට ගිහිල්ලා භාණ්ඩයක් හෝ සේවයක් මිල දිගනිද්දී අපිට ගෙවන් වෙන මිල. ඒතර මේකින මිල තුළ නිෂ්පාදක මිලට අමතරව යම් යම් තව කොටස් එකතු වෙලා තියෙනවා. බල මොනවද ඒ කියලා. මේ තුළ අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕනේ ප්‍රවාහන පිරිවැය. මොකද නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩය ප්‍රවාහනය කරන්න යම් කිසි ප්‍රවාහන පිරිවැයක් තියෙනවා. වෙළඳපොළ සඳහා භාණ්ඩ අරගෙන එන්න ඒ ප්‍රවාහන පිරිවැය මෙතන ඇතුළත් වෙන්න ඕනේ. ඊටත් අමතරව මේ ක්‍රියාවලියේදී වෙළෙන්දන් එක්කෙනෙක් හෝ ඊට වැඩි ගන්නක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතකොට උන්ටත් යම් කිසි ලාභ කොටසක් එකතු වෙන්න ඕනේ. මේ කියන බිරින්දාගේ ලාභ තීරුවත් මෙතනට එකතු වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන ඇතුළත් වෙලා තියෙන්න ඕනේ නිෂ්පාදිතේ මත පාරිභෝගිකයන්ගෙන් අය කරන කිසියම් බද්දක්. අපි දැන් ගත්තොත් වැඩ් බද්ද නැත්නම් පිරිවැටුම් බදු මේවා පාරිභෝගිකයා මත අය කරන බදු. මෙන්න මේ කියන බදුත් ඇතුළත් වෙන්න ඕනේ ගැනුම්කරුගේ මිලට. ඒ නිසා ගැනුම්කරුගේ මිල සමාන වෙන්නේ නිෂ්පාදකයා මිලට ප්‍රවාහන පිරිවැය, වෙළඳාගේ ලාභ තීරුව සහ මේ කියපු නිෂ්පාදිතය මත පාරිභෝගිකයන් අය කරන ශුද්ධපත එකතු වීම පස්සේ. ඔව් ස්තුති කපිල මහත්මයා, මම හිතන්නේ අපි දරුවන්ට දෙමන අවබෝධයක් ලැබෙන්න ඇති නිෂ්පාදන ප්‍රවේශයේ පවතින මිල පිළිබඳ සංකල්පය දෙසට. අපේ දරුවෝ දන්නවා මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ දෙවන පරිච්ඡේදයේ පළමු සටහනේ දැක්වෙනවා ශ්‍රී ලංකාවට අදාළ ඇස්ත බිඳු කරන ලද නිෂ්පාදන ප්‍රවේශ ඇස්ත බිඳු පිළිබඳව. ඉතින් මම මේ අවස්ථාවේදී කපිල මහතාට ආරාධනා කර සිටිනවා එම සංඛ්‍යා සටහන ඇසුරින් අපේ දරුවන්ට යම් පැහැදිලි කිරීමක් කරන්න ලෙසට. ඔව් ගැන අපිට පුළුවන් මේ තිරය දකින සංඛ්‍යා සටහන ආශ්‍රයෙන් මේ පැහැදිලි කිරීම කරන්න. මෙතන පෙන්වලා තියෙන්නේ ගැන කිව් විදිහටම ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ 2.1 කියන සංඛ්‍යා සටහන. මෙතන මුලින්ම පෙන්වලා තියෙන්නේ කෘෂිකර්මාන්තය, වනවගාව සහ දිවකර්මාන්තය කියන ප්‍රධාන ආර්ථික කටයුතු යටතේ ගණන ආර්ථික කටයුතු පෙරගැස්මක්. එතකොට මේකේ අපි පළවෙනි තීරුවට අවධානය යොමු කරොත් ඔබට පේනවා වෙනස් වීමේ අනුපාතය කියලා අපි දක්වලා තියෙනවා ශීර්ෂයක්. මේ අර්ථයේ තියෙන්නේ මේ එක් එක් ආර්ථික කටයුතු සලකා බලන කාල පරිච්ඡේදයේ ඊට පෙර වසර සාපේක්ෂව කොයි වගේ කාර්ය සාධනයක් පෙන්වලා තියෙනවද කියලා. මෙතනදී අපිට දකින්න පුළුවන් මේක ඍණාගයක් තියෙනවා නැත්නම් ඍණාගයක් තියෙනවා අපි දැනගන්න පුළුවන් මේ කියන ආර්ථික කටයුත්ත පෙර වසර සාපේක්ෂව යම්කිසි පසුබෑමකට ලක් වෙලා තියෙනවායි කියලා. එහෙම නැතුව මේ පෙර අනිත් සියලුම ධනාගයන්ගෙන් පෙන්වන්නේ එම ආර්ථික කටයුතු පෙර වසර සාපේක්ෂව වර්ධනයක් අත්කරගත්තයි කියන එක. ඒ වගේම අපි තුන්වෙනි තීරුව දෙස අවධානය යොමු කරොත් දළදේශ නිෂ්පාදිතයේ දායකත්වය කියන ශීර්ෂයත් එක්ක මෙතනදී පේන්නේ මේ එක් එක් ආර්ථික කටයුතු සමස්ත ආර්ථිකය තුළ නැත්නම් දළදේශ නිෂ්පාදිතයට දක්වන ප්‍රතිශතාත්මක දායකත්වය. අපිට පේනවා කෘෂිකර්මාන්තයට 2020 වසරේදී 7% වගේ දායකත්වයක් දක්වලා තියෙනවා කියන එක. මේ ආදි වශයෙන් ඔබට මේ සියලුම ආර්ථික කටයුතු බලා ගන්න පුළුවන්. අපි ඊළඟ සංඛ්‍යා සටහනට යනවා මේ කලින් ආකාරයටම කර්මාන්තවට සම්බන්ධ ආර්ථික කටයුතු පිළිගැස්මක් ඔබට වෙන තීරය දකින්න හම්බ වෙනවා ඒක. ඒ වගේම අපි තවත් එහාට ගියොත් අපි දකින්න පුළුවන්
සේවා ආර්ථික කටයුතු පෙරගස්ලා දෙන ආකාරය මට විශේෂම අවශ්‍යයි දරුවන්ගේ අවධානය යොමු කරගන්න මේ අන්තිම පේලි තුනට මේ මෙතන අපි යටමින්දන් පේලි තුනක් උඩට ගියොත් අපි දකින්න හම්බ වෙනවා මෙතන මූලික මිලානුව සමස්ත එකතුලාගේ දක්වලා තිනවා අපි හැම වෙලාවෙදිම එකතුලාගේ දක්වලා තියෙන මූලික මිලට නමුත් අවසන් වශයෙන් දල්දේශ නිෂ්පාදිතය ප්‍රකාශ කරලා තියෙන්නේ වෙළඳපොළ මිලානුව ඉතින් ඔබ දන්නවා මේ දෙක අතර වෙනස මොකක්ද කියලා මේ දෙක අතර වෙනස වෙන්න ඕනේ නිෂ්පාදිතයේ මත අය කරපු ශුද්ධ බදු අපි මේක විස්තරත් සඳහන් කළා මෙතන භාණ්ඩා සේවා මත අය කරන බදු අඩු කරා සහනාධාර කියලා. ඒතර මෙතනදී අදහස් වෙන්නේ නිෂ්පාදිතයේ මත අය කරපු ශුද්ධ බදු ගැලපෙනවා තමයි මෙතන කළා තියෙන්නේ. ඔව් ස්තුතියි කපිල මහතා. අපේ දරුවන් මේ සාකච්ඡාවේ මුල් භාගයේදී කපිල මහත්මයා සඳහන් කරනවා ඔබට ඇහෙන්නත් ඇති මේ ජාති ගින්න මැස්තමෙන්තු වලින් පුළුවන් යම් ආර්ථිකයක ව්‍යුහාත්මක වෙනස්කම් හඳුනා ගන්න පුළුවන් කියලා. ඉතින් මම හිතන්නේ මේ හොඳම අවස්ථාව තමයි අපේ දරුවන්ට කොහොමද අපේ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් මේ මැස්තමෙන්තු මගින් හඳුනා ගන්න කියලා පැහැදිලි කරලා දෙන්න. ඔව් ගාන එක තාම හඳුන ප්‍රශ්නයක් අපිට පුළුවන් ජාති ගින්න මැස්තමෙන්තු විශේෂයෙන්ම නිමු ප්‍රවේශයේ මැස්තමෙන්තු භාවිත කරලා කාලාන්තර 30 රටක ආර්ථික ස්ථිතිය ව්‍යුහාත්මක වෙනස්කම් හඳුනා ගන්න. අපි මෙතන රූපසලානේ පෙන්වලා තියෙනවා රූපසලාන් තුනක් 1960 වර්ෂයට 1977 වර්ෂයට සහ 2020 කියන වර්ෂයට අදාළව දලදේශ නිෂ්පාදිතයේට ඒ ප්‍රධාන ආර්ථික කටයුතු වලින් ලැබිච්ච දායකත්වය තමයි මෙතන පෙන්වලා තියෙන්නේ. මම ඔබට මේ කොළපාඩින් පෙන්වන කුෂ්කර්මාංශයේ දායකත්වය පිළිබඳව අවධානය යොමු කරන්න කිව්වොත් ඔබට පේනවා මේ කුෂ්කර්මාන්තයේ සාපේක්ෂ දායකත්වය සමස්ත ආර්ථිකයට ක්‍රමයෙන් අඩු වෙලා 2020 වගේ වෙද්දි 107% වගේ දක්වා පහත වැටලා තිනවා කියලා ඔබ දකිනවා මීට සමාන්තරව සේවා සහ ආර්ථික කාර්මික කටයුතු සේවා සහ කර්මාන්ත ආර්ථික කටයුතු ඒ යම්කිසි ඉහළ යාමක් වෙලා තිනවා කියලා. ඉතින් මේ ආකාරයෙන් කාලාන්තරයක් තිස්සේ ආර්ථික සිද්ධ වෙන ව්‍යුහාත්මක වෙනස්කම් නිරීක්ෂණය කර නැත්නම් අඳුන ගන්න අපිට හැකියාව ලැබෙන්නේ නිමුම් ප්‍රවේශයේ ඇස්තමේන්තු නිරීක්ෂණය කිරීමෙන්. ඔව් ස්තුතියි කපිල මහතා. මින් අනතුරුව මා ඔබේ අවධානය යොමු කරන්න කැමතියි මේ අපි නිමම් ප්‍රවේශයස්ත මේ ගැන කතා කරනකොට කතා වෙනවා මේ ආයතනික අංශ වර්ගීකරණය පිළිබඳව. ඉතින් මේ මා කපිල මහතාගේ විමසා සිටීමට කැමතියි මේ මොනවද මේ ආයතනික අංශ වර්ගීකරණය කියන්නේ? දරුවනේ ආයතනික අංශ වර්ගීකරණය කියන්නේ ඊටවල මම කියන මොකද ආයතනික අංශයක් කියන්නේ කියලා. ආයතනික අංශයක් කියලා කියන්නේ සමස්ත ආර්ථිකයක් තුළ වත්කම් හිමි කරගන්න පුළුවන්, ඒ වගේම වගකීම් දරන්න පුළුවන්, තවත් ආයතනික අංශත් සමග ගනුදෙනු වලට එළඹෙන්න පුළුවන් හැකියාවක් තියෙන ආර්ථික ඒකකවලට. ඒතර අපිට මේ කියන ආධනික ඒක වර්ගීකරණය යටතේ අපිට ආධනික අංශ පහක් අඳුන ගන්න පුළුවන් ආර්ථිකයක් තුළ. ඒවා තමයි පළමුවෙන් මම කියනවා රාජ්‍යාංශය. මේ රාජ්‍යාංශය කියන අපි දරුවන් මතන ඒ තරම්ම අපහැදිලි සංකල්පයක් නෙමෙයි. කෙසේ නමුත් මේ රාජ්‍යාංශය කියන සංකල්පය තුළට නැත්නම් මේ රාජ්‍යාංශය කියන ආයතනික අංශය තුළට රජ සතු ව්‍යවසායන් අපිනෝ රජයටත් ව්‍යාපාර ආයතන තියෙනවා, රජයේ බැංකු තියෙනවා, රජ රක්ෂණ ආයතන තියෙනවා, තවත් නිෂ්පාදන ආයතන තියෙනවා. මෙන්න මේ අපි වට කියන රාජ්‍ය ව්‍යවසායන් කියලා. ඒත් මේ රාජ්‍ය ව්‍යවසායන් මේ රාජ්‍ය අංශය තුළ ඇතුළත් විය යුතු නැහැ. ඒව ඇතුළත් විය යුත්තේ මම දෙවනුව සහ තුන්වෙනුව කියන ආයතනික අංශකයන්ට ඒ රාජ්‍ය ව්‍යවසායන් නිරත වෙන ශේෂ්ත්‍රය අනුව සලකබල්ලා. දෙවනුව මම කියනවා මූල්‍ය සමාගමික අංශය කියලා. මෙතන වෙන්නේ මූල්‍ය අතරමැදිකරණයේ නිරත වෙලා තියෙන ආයතන ඇතුළත් වෙලා තියෙනවා සමාගම් සහ සංස්ථාදිය. ඒ වගේම මූල්‍ය නිවන සමාගමංශය කියලා කියන්නේ මූල්‍ය අතමැතිකරණයට හැර අනිත් සියලුම නිෂ්පාදන සහ සේවා කටයුතු නිර්ධන ආයතන ඇතුළත් වෙලා තියෙනවා මෙතන. ඒ වගේම ගෘහ ඒකකය කිරීම හදන කොට ගැටලුවක් තියෙන අංශයක් නෙමෙයි. නමුත් අවසන් වශයෙන් ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකක සඳහා සේවා සපයන අංශය කියන්නේ මේ අංශයේදී කරන්නේ ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකක සේවා සපයනවා. හැබැයි මේක රජයේ පාලනයක් හෝ රජයක සම්බන්ධයක් ඇතුළු කරන දෙයක් නෙමෙයි. ගොඩක් වෙලාවට අපි දක්න ලැබෙනවා ওই රාජ්‍ය නිවන සංවිධාන, එහෙම නැත්නම් සුපසාද සංවිධාන, ස්වේච්ඡා සංවිධාන වගේ ආයතන මේකින කාණ්ඩයට ඇතුළත් කරන්න පුළුවන් අපිට. අපිට පුළුවන් දරුවනේ ඕනනම් ඔයාලගේ පැහැදිලිතාවය පිණිස 2020 මහ බැංකුව වාර්ෂික වාර්තාවේ දෙවන පරිච්ඡේදයේ 2-3 කියන සංඛ්‍යා සටහන ආශ්‍රයෙන් පැහැදිලි කිරීමක් කරන්න කොහොමද මේ නිමුම් ප්‍රවේශයේ ඇස්තමේන්තු සඳහා මේ එක් එක් ආයතනික අංශයන්ගේ දායකත්වයේ කොයි ආකාරයටද දක්වලා තියෙන්නේ 2020 වර්ෂයේදී. ඔබ මුලින්ම දකිනවා මේ වෘත්ත සටහනින් පෙන්වලා තියෙන්නේ
දෙදස් විශ්වතර වසරයේ සමස්ත එකතුකළ අගේ කෙරෙහි කොහොමද මේ කියන ආධරික අංශයන්ගේ දායකත් දක්වලා තියෙන්නේ කියලා ඔබට මේ තද කහපාටින් පෙන්වලා තියෙන්නේ මම අවසන් වශයෙන් සඳහන් කරපු ආධරික අංශ දෙක ඒකාබද්ධ කරලා يعني ගෘහ ඒකක සහ ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකකන සේවස අපේන කියන මේ ආයතන දෙක ඒකාබද්ධ කරලා ඊට මේ ඒකාබද්ධ කාණ්ඩය තමයි සමස්ත විභාගයේ වැඩිම දායකත් දක්වලා තියෙන 2020 වසරේදී ඒ වගේම අපි දකිනවා ඊළඟ තීර තුනෙන් ප්‍රධාන ආර්ථික කටයුතු තුන වෙන කෘෂිකාර්මික කාර්මිකා සේවා කටයුතු වලට කොහොමද මේ මෙයාගේ දායකත්ව ලැබිලා තියෙන්නේ කියලා. ඔතන මෙතනදිත් පේනවා කෘෂිකාර්මික සහ සේවා අංශය ගත්තාම වඩා වැඩි දායකත්වයක් දක්වලා තියෙන්නේ මේ මම කියපු ඒකාබද්ධ ගෘහ ඒකක සහ ලාභ අපේක්ෂාවෙන් තොර ගෘහ ඒකක කියන මේ කියන ඒකාබද්ධ අංශ දෙක. අපි ගත්තොත් කෘෂිකාර්මික අංශය මෙතනදී වැඩි දායකත්වයක් දක්වලා තියෙන්නේ මූල නොවන ආයතනික අංශය. මෙතනදී දරුවනේ මේ අපි ආයතන ආර්ථික අංශ හතරක් යටතේ දත් ඉදිරිපත් කරලා තිබුණාට අපි දරුවෝ දැනගන්න ඕනේ ආර්ථිකයක ආයතන අංශ පහක් තියෙනවායි කියලා. සමහරවිට මේ දත් ලබා ගැනීමේ තියෙන අපහසුතා හේතු නිසා තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේ කියන ආයතන අංශ දෙක ඒකාබද්ධ කරලා මෙතන ඉදිරිපත් කිරීමක් කරන්න. නමුත් අපි දරුවෝ දැනගන්න ඕනේ ආර්ථිකයක ආයතනික අංශ පහක් තියෙනවායි කියලා කියන එක. ස්තුතියි කපිල මහතා. උදාරණේ අපි මේ වන විට නිමවම් ප්‍රවේශ පිළිබඳ ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. මින් අනතුරු අපි යොමු යුතුයි අනිත් ප්‍රවේශන් දෙක කෙරෙහි. එනෝ මම කපිල මහතාට ආරාධනා කරනවා මේ ආදායම් ප්‍රවේශය පිළිබඳ අපේ දරුවන් දැනුවත් කරන ලෙසට. උදාරණේ මම හිතන්නේ අර මම මුලින්ම අර ආදායම් විදම් උත්සහතරණෙදිත් මම පැහැදිලි කරා ආදායම් ප්‍රවේශය සිද්ධ කරන්නේ කිසියම් ආර්ථිකයකට ආර්ථික නිෂ්පාදක කටයුතු වෙනුවෙන් දක්වපු දායකත්ව වෙනුවෙන් එක් එක් සාධකයන් ලැබිච්ච සාධක ආදායම් ප්‍රවාහයන්ගේ අගය එකතු කිරීම කියලා අපි බලමු කොහොමද ප්‍රායෝගිකව ජාතික ආදායම් සමාජික ක්‍රියා කරන්නේ කොහොමද කියලා අපිට මේ රූපසරහඳිය අවධානය කරොත් බලන්න පුළුවන් ලංකාවේ මේ වෙද්දී නව ජාතික දිනුම් කරන ප්‍රවේශය අනුව අපිට ආදායම් සමාජික හතරක් අඳුන ගන්න පුළුවන් අපි මූලික වශයෙන් ගත්තොත් මුල් තුන පළමු වෙන තමයි සේවක ආදායම් කියන්නේ අතර සේවක ආදායම් කියන එක මම හිතන්නේ දරුවන්ට ඒ තරම්ම ආගන්තුක සංකල්පයක් නෙමෙයි ඒ වුණත් මේ දරුවෝ මතක තියාගන්න ඕනේ මේ සේවක ආදායම් කියන කාණ්ඩයට නැත්නම් සංරචිත තුළට අපි සාමාන්‍යයෙන් දකින වැටුප්සා වේතනට අමතරව ඒ වගේම සේවයාගෙන් ලැබෙන සේවක යම් කිසි දායක මුදලකට අමතරව මූල්‍ය නොවන විදියට ලැබෙන කිසියම් ප්‍රතිලාභයක් වෙතොත් මෙන්න මේ සියලුම දේවල් මේ සේවක ආදායම් කාණ්ඩය ඇතුළත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි දෙවනි කාණ්ඩ සංරීතිය ගත්තොත් එම දළ මෙහෙම අතිරික්තය. දළ මෙහෙම අතිරික්තය අපිට තවත් සංරචක දෙකක් අඳුන ගන්න පුළුවන් මේ රූපසනා දකින ආකාරයට. පළවෙනි එක තමයි ශුද්ධ මෙහෙම අතිරික්තය ආයිත් ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. අපි ශේවීම් කියලා කියනවා. මේ වගේ ශුද්ධ මෙහෙම අතිරික්තයයි ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය මේ කියන දෙක පැහැදිලිව අපිට දැක ගන්න හම්බ වෙන්නේ ගොඩක් වෙලාවට මේ සංස්ථාපනය කළ ව්‍යාපාර ආයතනවල විශේෂ සමාගම්වල නැත්නම් රාජ්‍ය සංස්ථාවල මේවැය විධිමත් කිලුම් තැබීමක් තියෙන නිසා මේ වගේ සාධක බෙදා හැරීම පහසු අඳුන ගන්න පුළුවන්. ඒ වගේම තවත් සංරචකයක් තියෙනවා මිශ්‍ර ආදායම් කියලා. මේ මිශ්‍ර ආදායම් සමහර අවස්ථාවලදී අපි දකිනවා ප්‍රධාන සංරචකයක් විදිහට සමහර ඉදිරිපත් කිරීමේදී අනු සංරචකයක් විදිහට ඉදිරිපත් කරන අවස්ථාවක් තියෙනවා. ඒ කෙසේ වෙතත් මෙතනදී මිශ්‍ර ආදායම් කියන්නේ කුටුම්බයන් සතු නැත්නම් කුටුම්බයන් ගෙන් මෙහෙවන ව්‍යවසායන් අපි ගත්තොත් එම තනි පුජ්‍යල ව්‍යාපාර හවුල් ව්‍යාපාර මේ වගේ දේවල් මේවා ස්ථාපිත කළ නැහැ කියන්නේ සංස්ථාපිත ආයතන නෙමෙයි සා ගොඩක් වෙලාවට මේවේ ගිණුම් තැබීමත් ඉතාම දිමත් ආකාරයට පවත්වා ගන්න යන්නේ නැහැ මේ හේතුව නිසාම හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ එක් එක් සාධක හිමියන් වෙත කරපු ගෙවීම් වෙනම අඳුන ගන්න සමහර අවස්ථාවල මේ වගේ ව්‍යාපාර ආයතන වල සේවකයන් අයිතිකරුවන් මේ හැමදේම එකම පිරිසක් තමයි නැත්නම් කුටුම්බයක සමාජිකම් වෙන්න පුළුවන් කරන්නේ මෙන්න මේ හේතු නිසා මේවා වෙන් වෙන අඳුරන බැරි හේතුව නිසා තමයි මේ මිශ්‍ර ආදායම් කියලා තනි සංරචකයක් ඇතුළට මේවා ඇතුළත් කරලා තියෙන්නේ. ඊළඟ සංරචකය තමයි නිෂ්පාදනය මත බදු. නිෂ්පාදනය බදු කියන දේ අපි කලින් සාකච්ඡා කරා. මෙන්න මේ කියන සංරචක තුනේ එකතුව තමයි අපි කියන්නේ සමාන වෙන්නේ ආර්ථිකයක මූලික මිල අනුගන්නේ කරපු සමස්ත එකතුල අගයට. අපි දන්නවා මේක වෙළඳපොළ මිල අගයෙන් ඉදිරිපත් කරනෝ නම් අපිට සිද්ධ වෙනවා නිෂ්පාදිතයේ මත ශුද්ධ බදු ගැලපීමක් කරන්න. අපි ඊළඟට මම කැමති මේ ප්‍රවේශීමේ තවත් එක සංකල්පයක් ගැන අපි දරුවන්ගේ අවධානය යොමු කරන්න. ඒක තමයි වැය කළ හැකි දළ ජාතික ආදායම කියන්නේ. ඔබට මම හිතන්නේ දළ ජාතික ආදායම සංකල්පය දැනටමත් ඔබ හඳුනාගෙන තියෙන්නේ. අපිට සිද්ධ වෙනවා මේතෙන්දී අපි කලින් ගන්නේ කරපු දළ ජාතික ආදායමට
ශුද්ධ විදේශීය ජංගම සංක්‍රමණත් එකතු කරන්න. කලින් අවස්ථාවේදී දළ දේශ නිෂ්පාදිතයට විදේශීය ශුද්ධ ප්‍රාථමික ආදායම එකතු කරලා අපි දළ ජාතික ආදායම ගන්න එකලා අපි දැන් මෙතෙන්දී තවදුරටත් ශුද්ධ විදේශීය ජංගම සංක්‍රමණ එකතු කරලා වැය කළ හැකි දළ ජාතික ආදායම ගන්න කරනවා. මේ ආකාරයෙන් තමයි අපිට ආදායම් ප්‍රවේශය ගැන පැහැදිලි කිරීමක් කරන්න වෙන්නේ ඉතාම කෙටියෙන්. උදාරවනි මම හිතන්නේ අපිට දැන් ඔබට මන අවබෝධයක් ලැබෙන්න ඇති නිමම ප්‍රවේශය වගේම ආදායම් ප්‍රවේශය පිළිබඳවත්. ඉතින් කපිල මහත්මයා අපි මෙතෙන් යොමු වෙමුද ජාතික විමර්ශන බිඳු කිරීමේ අනික් ප්‍රවේශය වෙත, කියන්නේ වියදම් ප්‍රවේශය වෙත. ඔව් ගාන අපිට පුළුවන් ඉක්මනින්ම වියදම් ප්‍රවේශයත් පැහැදිලි කරන්න. මෙතෙන්දී මම කලින් සඳහන් කළ විදිහටම සිද්ධ වෙන්නේ කිසියම් රටක නිශ්චිත කාල පරිච්ඡේද තුළ නිෂ්පාදනය කරපු අවසන් භාණ්ඩ හා සේවාවල අගය භාණ්ඩ මත වියදම් කරපු වියදමේ අගය ඇස්තමේන්තු කරන්න. මෙතෙන්දී අපිට සංකල්ප දෙකක් අපිට පැහැදිලි කරන්න අවශ්‍යයි. එකක් තමයි දළදේශී වියදම කියන සංකල්පය, අනිත් එක තමයි දළදේශී නිෂ්පාදිත මත වියදම කියන සංකල්පය. මේ සංකල්ප දෙක අතරේ මේ වචනවල පුංචි ව්‍යාකූලතාවයක් හංගවන ස්වභාවයක් තියෙන නිසා අපි දරුවෝ මේ සංකල්ප දෙක ඉතාමත් පැහැදිලිව හඳුනා ගැනීම වැදගත් වෙනවා. මෙතෙන් දළදේශීය වියදම කියලා කියන්නේ දරුවනේ රටක අවසන් පාරිභෝජන වියදම සහ ආයෝජන වියදම එකතුවට. ඒතර තවත් ආකාරයෙන් කියනවා නම් රජය සහ පෞද්ගලික අංශ කියන දෙයංශයේම දරුවෝ සියලුම පාරිභෝජන සහ ආයෝජන වියදම් වල එකතුව තමයි අපි දළදේශීය වියදම යටතේ හඳුනාගන්නේ. එතකොට අපි අපිට එක සංකේතාත්මකව ලියන්න පුළුවන් දළදේශීය වියදම E කියලා සඳහන් කරොත් C සහ U කියලා, يعني C සම E සමානයි C දන I කියලා අපිට ලියන්න පුළුවන්. يعني දළදේශීය වියදම සමාන වෙන්නේ අවසන් පාරිභෝජන සහ ආයෝජන කියන අර්ථය ඇතුව. අපිට උනම් මේකේ ඇතුළත් C සහ I වල ඇතුළත් වෙලා තියෙන රජයේ වියදම වෙන් කළ දක්වන්න පුළුවන් උනම් ඒතර අපිට ලියන්න පුළුවන් C දන I සමාන G කියලා. ඒ වගේම තමයි අපිට ඊළඟ සංකල්පයට ගියොත් එම දරදේශ නිෂ්පාදිත මත වියදම මෙතෙන්දී අපිට ගන්න එකන අවශ්‍ය වෙන්නේ මේ අදාළ ආර්ථිකයේ නිෂ්පාදිත මත කර වියදම. නමුත් අපි දන්නවා කලින් අවස්ථාවේදී අපි ආයෝජන සහ පාරිභෝජන වෙනුවෙන් කරපු සියලු වියදම් එකතු කරා. එහෙනම් අපිට මෙතෙන්දී මෙතන ඉවත් කරන්න සිද්ධ වෙනවා. අපි ආයෝජන සහ පාරිභෝජන වෙනුවෙන් මිලදී ගත්ත නමුත් අපේ ආර්ථිකය තුළ නිෂ්පාදිත නොකරපු දේවල් අපි වඩ කියනවා ආනයනික භාණ්ඩ හා සේවා කියලා. එහෙනම් අපිට මේ ආනයනික භාණ්ඩ හා සේවා මෙතනින් ඉවත් කරන්න වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා කිසියම් රටක නිෂ්පාදිතය තම රට ඇතුළත කරන්නේ මේ විදේශාංගෙත් භාවිතා වෙනවා. ඒ වෙනුවෙන් වියදම් දරනවා. අපි වඩ කියනවා අපනයන කියලා. අපනයන මෙතනදී එකතු කරන්න සිද්ධ වෙනවා. එතකොට අපි තවත් විදිහකින් කියනවා නම් මේ දළදේශීය නිෂ්පාදිත මත වියදම කියලා කියන්නේ දළදේශීය වියදමට අපනයන එකතු කරලා ආනයන අඩු කරාම තියෙන තත්ත්වය. අපිට මේක තවත් සරලව කරලා කියන්න පුළුවන් දළදේශීය වියදමට ශුද්ධ අපනයන ගැළපීමෙන් තමයි දළදේශීය නිෂ්පාදිත මත වියදම ලබා ගන්න පුළුවන් කියලා. ඔබ දන්න සමීකරණ කාෂ්ටෙන් ගත්තාම මේක සමාන වෙන්නේ C ධන I ධන G අපි ශුද්ධ අපනයන එකතු කරපු හින්දා අපිට I ධන X ඍණ M කියලා ලියන්න පුළුවන්. ඔබ දන්නවා මේක සමාන වෙන්නේ E වලට නෙමෙයි Y වලට කියලා. Y කියන්නේ රටේ සමස්ත නිපුණම. මේ ආකාරයට අපිට පුළුවන් මේ සංකල්ප දෙකේ වෙනස හඳුනා ගන්න. අපේ දරුවෝ විශේෂයෙන් මේ සංකල්ප දෙක අතර වෙනස හඳුනා ගන්න ඕනේ. සහ විශේෂයෙන්ම මෙතෙන්දී විවිධම් ප්‍රවේශයේදී දළදේශ නිෂ්පාදිතය නැත්නම් නිමෙම් ප්‍රවේශයේදී දළදේශ නිෂ්පාදිතයට ආදායම් ප්‍රවේශයේදී දළදේශීය ආදායම් සමාන වෙන්නේ විවිධම් ප්‍රවේශයේදී දළදේශීය වියදම නෙමෙයි දළදේශීය වියදම මත නිෂ්පාදිත මත කළ වියදම කියන සංකල්පය. ඔව් ස්තුති කපිල මහතා මම පැහැදිලි කිරීම වෙනුවෙන්. ඉතින් දරුවනේ මේ වෙනකොට අපි ජාතික ගිණුම් කරණය පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඇත්තනම අපි දරුවෝ දන්නවා ඕනම දෙයක ජාතික ගිණුම් කරණයටත් එය අදාළයි යම් යම් සීමාකම් පවතිනවා. ඉතින් මෙම ජාතික ගිණුම් කරණයට අදාළ සීමාකම් පිළිබඳවත් අපේ දරුවෝ දැනුවත් කරොත් මම හිතන්නේ ඉතා වැදගත් වෙයි කියලා. ඔව් ගාන මතක ගිතාම වැදගත් දෙයක්. මොකද අපි සාකච්ඡා ආරම්භ කරද්දී ජාතික ගිණුම ප්‍රයෝජන නැත්තම් භාවිතයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් නිරත වුණා. ඉතින් අපිට මේ ආකාරයට ජාතික ගිණුම් භාවිතා කරන්න පුළුවන් සහ ඒක නිසි ආකාරයෙන් අපිට අර්ථකථනය කරන්න නම් අපිට සිද්ධ වෙනවා ජාතික ගිණුම් වල සීමාකම් පිළිබඳවත් සෑහෙන හොඳ දැනුමක් අවබෝධයක් තියාගන්න. ඒ නිසා අපි මෙතනදී ජාතික ගිණුම් වල සීමාකම් බොහෝ ප්‍රමාණයක් තිබුණත් අපි මෙතනදී අපි දරුවන්ගේ ප්‍රයෝජන සඳහා අපි කීපයක් සඳහන් කරමු ගයන්. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ ගොඩක් රට මේ ජාතික ගිණුම් වල සීමාකම් ජාතික ගිණුම් කරණයට තියෙන විවේචන විදිහට සමහර ලාවට දකින්න හම්බ වෙනවා. ඒ කෙසේ වෙතත් සමහර ලාවට ආර්ථිකයේ සමහර ඵලදායී ආර්ථිකයක් අපි තිරේ දකින ආකාරයට
මේ ආර්ථිකය ඇතම් පළදායි ගණ දෙනු ජාතිම ගිරුම් කරන ඇතුළත්වීම නැති පිබඳ ප්‍රශ්නයක් තියෙනවා චෝදනාවක් තියෙනවා උදාහරණයක් ගත්තොත් එහෙම අපි කුටුම්බය ඇතුළු ගත්තාම ගෘහණියෙක්ගේ සේවය ගෘහණියෙක්ගේ සේවය මත ඔබ දන්නවා ගෘහණියක් ආහාර පිසීම කරනවා රෙදි සේදීම කරනවා දරුවනක බලා ගන්න කරනවා නමුත් ඔවුන්ගේ සේවය ජාතික ගිරුම ඇතුළත් වෙන්නේ නැහැ ඒකට හේතුව තමයි කුටුම්බයක් තුළ තම සමාජිකයන්ගේ ප්‍රයෝජන වෙනුවෙන් යම් සේවයක් සැපුවා නම් අපි ඒක ජාතික ගිරුම ඇතුළත් කරන්නේ නැහැ හැබැයි එහෙම වුණාට අපි කුටුම්බයක් තුළ කුටුම්බ සමාජිකයන් වෙනුවෙන්ම යම් කිසි භාණ්ඩයක් ඉපදවලා ඒක භාවිතයට ගත්තා නම් අන්න ඒ භාණ්ඩ ඉපදීමේ අගය ඇතුළත් වෙලා තියෙන්න ඕනේ මේ නිසා මේක ජාතික ගිරුම සීමාවක් කරලා අපි හඳුන්වනවා ඒ වගේම තමයි ආර්ථිකයක් තුළ තව නිරීක්ෂණය නොවන ගනුදෙනු වර්ගයක් තියෙනවා නිරීක්ෂණය නොවන ගනුදෙනු මේ අර්ථර ගැනෙනවා සංගුණ ආර්ථික කටයුතු සහ නීති විරෝධී ආර්ථික කටයුතු දෙකම සංගුණ ආර්ථික කටයුතු කියන්නේ විශේෂයෙන්ම බදු ගෙවීම් පැහැරවීම වගේ හේතු හින්දා තමන් කරන ආර්ථික කටයුතු දත්‍රිපත් නොවීම නීති විරෝධී ආර්ථික කටයුතු කියන්නේ විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය වෙළඳාම තරම් භාණ්ඩ ප්‍රවාහනය ලිංග වෙළඳාම වගේ රටේ නීතියෙන්ම තහනම් කරපු යම් ආර්ථික කටයුතු ඒවා ඇත්තම සිද්ධ වුණත් ඒවා සම්බන්ධ දත්ත ලබා ගැනීම අපහසුතාවයක් තියෙනවා මේ හේතු නිසා මේ නිරීක්ෂණ නොවන ගනුදෙනු නිසියාකාරයෙන් ගිරුගත වෙන්නේ නැහැ ඒ වගේම තමයි නොවිධිමත් ආර්ථික කටයුතු මේවා හිතාමතා සංගවීමක් නොකරත් නීති විරෝධී නොවුනත් අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ පූර්ණ වශයෙන් ග්‍රහණය කරගන්න මේ හේතුව නිසා අපි පිළිගන්නවා මේ නොවිධිමත් ආර්ථික කටයුතු පූර්ණ වශයෙන් ජාතික ගිණුම ඇතුළත් වෙන්නේ නැහැ කියලා මේකත් ජාතික ගිණුමේ අපි සීමාකමක් ඒ වගේම තමයි පරිසර සිදුවන හා නිසා ප්‍රතිලාභ සාම්ප්‍රදායික ජාතික ගිණුම් කරන ඇතුළත් කරන්නේ නැහැ මේ සඳහා වෙනත් තවත් ක්‍රමයක් තියෙනවා හරිත ජාතික ගිණුම් කරන්නේ කියලා ඒ නිසා මේකත් ජාතික ගිණුම් කරන තවත් විශේෂ සීමාකමක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඔව් ස්තුති කපිල මහතා. මින් අනතුරුව මා සාකච්ඡාව මුල් කිරීමට කැමති අපේ සාකච්ඡාව අවසන් භාගයේ දෙවිත. එනම් ශ්‍රම බලකය සහ සේවා නියුක්තිය දෙසට. ඉතින් කපිල මහතා අපේ දරුවන්ව පොඩ්ඩක් දැනුවත් කරමුද උන් දැනගත යුතු ප්‍රධාන සංකල්ප කිහිපයක් පිළිබඳව මේ අවස්ථාවේදී. ඔව් ගැන අපිටදී සංකල්ප කිහිපයක් පමණක් ඉතාම කෙටියෙන් හඳුන්වන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම පටන් ගමු ශ්‍රම බලකයෙන්. අපි ශ්‍රම බලකය ගැන කතා කරන කලින්ම හිතන්නේ දරුවනි අපිට සිද්ධ වෙනවා මේ වැඩ කළ හැකි වයසේ ජනගහනය කියන සංකල්පයත් අඳුන ගන්න. වැඩ කළ හැකි වයසේ ජනගහනය කියලා කියන්නේ අවුරුදු 15 සහ ඊට වැඩි ජනගහනය. එතකොට හැමතිස්සෙම අපි ශ්‍රම බලකය ගැන සලකා බලන්නේ වැඩ කළ හැකි වයසේ ජනගහනයට සාපේක්ෂව. අපි දැන් අපිට ගණනය කරන්න පුළුවන් ශ්‍රම බලකය සහභාගීත්ව අනුපාතය කියන අනුපාතය. මේක අපි ගණනය කරන්නේ ශ්‍රම බලකයට සාපේක්ෂව මම කිව්ව විදිහටම. මෙතෙන්දී වෙන්නේ සලකබල කාල සීමාව තුළ ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් භාණ්ඩ හා සේවා සැපීම සිද්ධ වෙන සදා නිෂ්පාදනය සඳහා තමන්ගේ ශ්‍රමය සැපීම කරන සහ ශ්‍රමය සැපීමට අපේක්ෂාවෙන් සිටින මේ සිරු දෙනාම අපි සලකනවා ශ්‍රම බලකායට එකතු කරගන්නවා. මෙතෙන්දී අපි ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ගත්තොත් අපි ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ගන්නේ ශ්‍රම බලකාය වැඩ කරන වයස ජනගහනයේ ප්‍රතිශතයක් විදිහට ඔබ දකිනවා ගන්න කරන ආකාරය. අපි 2020 වසර ගත්තොත් එහෙම මෙම ශ්‍රම බලකා සහභාගී අනුපාතයේ පැවතුනේ 50.6ක වගේ අගයක. අපිට අවශ්‍ය නම් පුළුවන් මේ ශ්‍රම බලකා අනුපාතය ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන්වෙන් වශයෙන් සලකා බලන්නත්. ඒතර අපිට 2020 වසර ගත්තොත් එහෙම අපිට පේනවා මෙතනදී ස්ත්‍රී ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ඉතාම පහත අගයක තියෙන්නේ. ස්කාලාන්තර 30න් මේ වගේ පහත අගය අපි දකින්න හම්බ වෙනවා. එතකොට මෙතනදී 32ක අගයක් තමයි 32ක් වගේ අගයක් තමයි ශ්‍රම බලකා අනුපාතය 2020 ශ්‍රී ලංකාවේ දකින්න හම්බුනේ. අපිට විශේෂයෙන් මේක මේ අඩුව දැනගන්න හම්බ වෙනවා පුරුෂ ශ්‍රම බලකා අනුපාතය දිහා අවධානය යොමු කළොත් ඔවුන්ගේ අර්ධයටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ශ්‍රම බලකා සහභාගීත්වය තියෙන ශ්‍රීන්ගේ. ගායන අපිට තවත් සංකල්ප දෙකක් මෙතන සඳහන් කරන්න පුළුවන්. එක තමයි සේවා නියුක්තිය සහ සේවා යුක්තිය කියන්නේ. මෙතනදී සේවා නියුක්තිය කියන්නේ වැටුපක්කෝ වෙනත් එවැනි ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් පුද්ගලයෙකු ඵලදායී ආර්ථික කටයුතු නිරත වීම. එතකොට අපිට මෙතනදී සේවා නියුක්ති අනුපාතයක් ගන්නේ කරන්න පුළුවන්. අපි සෑම විටම සේවා නියුක්ති අනුපාතය ගන්නේ කරන්නේ ශ්‍රම බලකායට සාපේක්ෂව. එතකොට අපි කරන්නේ සේවා නියුක්ති ජනගහනය බෙදෙනවා ශ්‍රම බලකායෙන්. අපිට පුළුවන් එක 100න් වැඩි කරලා ප්‍රතිශතයක් විතර දක්වන්න. අපි 2020 වසර ගත්තොත් එහෙම සේවා නියුක්ති අනුපාතයේ කිසියම් පහත වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ සමග 2020 වසරේ අපි ලැබින්නේ සේවා නියුක්ති අනුපාතය විතර 94.5ක්. ඒ වගේම අපිට යන්න පුළුවන් ඊළඟ සංකල්පයට සේවා වියුක්තිය. සේවා වියුක්තිය කියන්නේ කිසියම් වැටුපක්කෝ වෙනත් ආර්ථික ප්‍රතිලාභයක අපේක්ෂාවෙන් පුජ්ජලයකු ඵලදායී ආර්ථික කටයුතු නිරත වෙන කැමැත තිබියදීත් ඔහුට ඒට අවස්ථාවක් නොමැති අවස්ථාව. ඒතර මේ අවස්ථාවෙත් අපිට පුළුවන් මේ සේවා වියුක්ති අනුපාතයක් විතර ගන්නේ කරන්න. මෙතනදිත් සේවා වියුක්ති අනුපාතය ගන්නේ කරන්නේ
සම්බාලකාට සාපේක්ෂව අපිට පුළුවන් සේවයුක්ත ජනගහනය සම්බාලකයන් බෙදලා සීම වැඩි කරලා අපිට පුළුවන් සේවයුක්ත අනුපාතය ගන්න කරන්න. මේ ආකාරයට අපි දකින්න හම්බ වෙනවා පහුගිය වසරේ 2020 වසරේදී සේවා වියුක්ත අනුපාතය මැද වශයෙන් ඉහළ යාමක් වෙලා තියෙනවායි කියලා. ඔබ දැක්කොත් ඔබ පරිශීලනය කරොත් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දෙවැනි පරිච්ඡේදයේ එතන අපිට ගන්න පුළුවන් සේවා වියුක්ත අනුපාතය 2020 වසරේ 105.5ක් තමයි ලැබිලා තියෙන්නේ. ඔව් ස්තුතියි අපේ මාතා. දරුවනේ අද දින අපි මාතෘකා කොට ගත්තේ ජාතික ආදායම් සංකල්පය සහ සම්බාලකයේ මෙතකල්නේ ප්‍රවණතාව පිළිබඳවයි. ඒ අනුව අපි න්‍යායාත්මක වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාවට අදාළ සැබෑ ජාතික ගිණුම ඇස්තමේන්තුව ඇසුරුනුත් ඔබ වෙත තොරතුරු ගෙනාවා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ දෙවන පරිච්ඡේදය මැනවින් හදාරන ලෙසට. ඒ අනුව අද දින මෙම අවස්ථාවට සපැමිණ සිය දැනුම ඔබ වෙත බෙදා හදා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම අංශයේ අංශ ප්‍රධාන වශයෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ කපිල වීරකෝන් මහතාටත් මෙම අවස්ථාව සංවිධානය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවටත් සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විධි පීසරත් විකාශන කටයුතු වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියට මම ස්තුතිවන්ත වෙනවා. අවසන් වශයෙන් මම කැමති මේ වර අධ්‍යාපන ප්‍රොත්සාහක පත්‍ර උසස් පෙළ තරඟ විභාගයට පෙනී සිටින අපේ දරුවන්ට ජය ප්‍රාර්ථනා කරන්න. ආයුබෝවන්.